පරප්පාන ඡන්දය සහ මැතිවරණ ක්‍රමය අද ජනහඬ දේශපාලන සංවාදයේ කතා බහ ප්‍රධාන විපක්ෂයේ සංජාතික පක්ෂයට අවස්ථාව තිබෙනවා දෙවන වටේ තමන්ගේ අවස්ථාව ලබා ගන්න මතුවෙච්ච කාරණාත් එක්ක අද ඒ පක්ෂය නියෝජනය කරමින් අද අස්ලක් සංශෝධනම් වන්නේ එක්සත්ජාතික පක්ෂයේ බස්නාහ පලස් භාගයකට මන්ත්‍රී විරෝෂන් සාගත මෙතුමගර මන්ත්‍රී මාකුරුවන් මතුවෙච්ච කාරණාවන්දී ඔබතුමාගේ පක්ෂය ස්ථාපිත කරගන්න තතවශයෙන්ම මගේ මිත්‍රයා උදේගම්මන් පිළිනීතිඥ මහත්මයා මම දැක්කා ඔහුම සංවේදීව කතා කරනවා. හැබැයි එතුමා කිව්වා මේ කඳුළු කතාවක් ගැන ජනතා විතර වුණා ශ්‍රී ලංකා දාස්පක්ෂයේ ඉතිහාසයේ. ඒ කඳුළු කතාව නම් මම දන්නේ නැහැ. හැබැයි කඳුළු විකිණීම පිළිබඳව හෙළ උරුමයක හොඳ අත්දැකීම් තියෙනවා. හෙළ උරුමයේ පිපදුනේ පිළියන්දල ක්‍රීඩාංගණය. මට අද වගේ මතකයි ඇවිල්ලා අසපුවෙන් හාමුදුරු අසපුවේ වැඩ සිටින්නේ. උඩුවේ ධම්මාලෝක හාමුදුරුවයි අතුර එළිය රතනහාමුදුරුවයි ඔක්කොම ඇවිල්ලා පිළියම්බල ක්‍රීඩාංගණ වේදිකාවක් ගහලා සෝම හාමුදුරුවන්ගේ අනුකම්පාව දිනා ගැනීම වස් අනේ උපාස කම්මලේ අපි ඡන්දෙ ඉල්ලන්න තීන්දුව කළා. සාදු 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 කියනකොට වේදිකාව යට ඉන්නවා අපේ හිතවත් පාටලි චම්පක රණවක මහත්මිය. මෙහෙම තමයි කඳුළු විකුණලා තමයි හෙළරුම නිර්මාණය වෙන්නේ. ඒ කඳුළු විකිණීම දේශපාලන කමන්නේ නම දෙරිපිට හොඳ දෙරිපිට හොඳ නෑ කියලා කිව්වා. පක්ෂේ හොඳයි කියලා කිව්වේ නෑ. පුදුම ලෙංගතේ මට පේන ජනාධිපතිතුමාට සංවේදී නිසා මේතුමාලා ඉතිහාසයේ දිගටම කිව්වේ අපේ ඡන්ද ඉල්ලන්නේ නෑ. ස්වාමීන් වහන්සේලා විතරයි. ස්වාමීන් වහන්සේලා දාලා තමයි ඡන්දවලට මුල් කාලේ ආවේ. ඊට පස්සේ ඉතින් මේ ක්‍රමයේ රහ වැටුනහම එළවලුරුමේ ඉල්ලනවද වෙනම පක්ෂයක් විදිහට ඡන්ද උදේගම්ම පිළ මහත්මයා. එළවලුරුමේ දේශපාලන පක්ෂයක් විදිහට වෙනම ඉල්ලනවද සම්දානෙන් පිටර උදේගම්ම පිළ මහත්මයා කවුදත් ඉල්ලන්නේ නැහැ. පාටලි චම්ප කරනවද මහත්මයා ඉල්ලන්නේත් නැහැ. ඒගොල්ලෝ ඉල්ලන්නේ එක්සත් ජනතා සම්දානේ අතුලට ගියොත් විතරයි. ඒකෙන් අර අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයට ඡන්ද දෙන්න අපේක්ෂකයෝ නැහැ නේ. මම සතුට වෙනවා. මම සතුට වෙනවා උදේගම්ම පිළ මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂියේ අපේක්ෂකයෝ නැති හින්දා උදා අපේක්ෂකයෝ කරන බස්නාහිර පොලස් සභාවේදී. මොකද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂියේ ඡන්ද දෙන්න අපේක්ෂකයෝ හිටියේ නැහැ. අර ඔබතුමා කියපු අර ගංජාකාරක ඒක ඔබතුමා කියපු කොඩු ඒ ලයිස්ට් එක හිටියානේ. ඒ නිසා ඔබතුමා හොඳ අපේක්ෂකයෙක් වුණා. නමුත් ඒ කඳුළු ඉතිහාසිකින් තමයි උදේගම්ම පිළ මහත්මයාගේ ඔය දේශපාලන පරිවර්තන සිද්ධ වෙන්නේ.